Hello dear, කොහොමද? අනේ බොරු නොකිය ඉන්න. God promise කියන්නේ? දැන් එතකොට ඔයා ඉන්නේ කොහෙද? වෙලාවකට අපර්ණට එයාගේ වයස මතක නැහැ. අද වෙනද වගේ නෙමෙයි. මම මේ ඔබ හමුවට ආවේ ඔබේ හද තුටින් බර වෙන පැතු පැතු මිටු වෙන ඉතාම සුබ සොඳුරු ආරංචියක් සමග. ඔබේ සුබ ආරංචියේ අමන්දා නන්දේට පත්වෙන බව මට විශ්වාසයි. ඇතැම් විට ඒ සුබ ආරංචිය සමරන්නට ඩොල්ගේ පර්ටිව ඩොල්ගියත් සමග ඔබ නිවසට කැඳවන්නට ද ඉඩ ඇත. Extremely sorry. මේක අත්වැරදීමගේ විකාශනය වුණු වැඩසටහනක්. මෙම වැඩසටහන නිසා ඔබ දෙපළට යම් කිසි අපහසුතාවයක් වී නම් මාගේ බලවත් කනගාටුව. ස්තුතියි. මේ කෙල්ලට අසනීපයක් වත්ද ශ්‍රිය? ඔව් ඉතින්. එහෙම නොවෙන්න මේ විකාර කරන්න හේතුවක් නෑනේ. මට ට්‍රාන්ස්පෝර්ට් ඩිවිෂන් එක දෙන්න. හෙලෝ, කවුද මේ? ආ, මිස්ටර් ලියනගේ. මම අපර්ණ. මට හෙට උදේ 7 වෙද්දි මොකක් හරි ලක්ෂරි කායකක් රිසර්ව් කරගන්න ඕනේ මිස්ටර් ලියනගේ. ආ, ඒක හොඳයි. කායක ඕනේ කොහාටද? ඒ කොහොමද කියලා මං අද රෑට මිස්ටර් ලියනගේට කියන්න. ඕකේ මිස්ටර් ලියනගේ. Thank you very much. Yes. අනදලියෝ චන්ඩියා වගේ ගිහින් යන්න ඕනේ කියලා මහත්යඩි කියලා වැඩේ සැට් කරගත්තට මොකද දැන් නම් මගේ හිතට මම මොකද්ද වගේ නෑ මං කිව්වේ අතල සල්ලි හම්බ වෙන වේගෙට මේ
මේ බඩු මුට්ටික අදින්න තැන හොයාගන්න එක ලේසි කජ්ජක් නෙමෙයි කියලා. ඔය වැඩේ ස්ථීරටම ලැබෙන සතිය වෙද්දි කරනවා නම් මේ සතිය දුවලා පැනලා යන්න තැනක් හොයාගන්න වෙයි. ඔන්න ඔය මගුලක් කතා කරනවා. තව ස්ථීරයක් අස්ථීරයක් වෙන්න දෙයක් නැහැ. සඳාං අහරවද වෙද්දි පොල්ලෙන් ගැහුවා වගේ වැඩේ කරනවා. දැන් කීයක්ද ඒගොල්ලෝ මේ ගිය අරන් දෙන්න පොරොන්දු වෙලා තියෙන්නේ? ඒ මහත්තයා අපිට කරලා තියෙන උදව් උපකාරවල හැටියට එහෙම ගණන් මිනුම් කතා කරලා කට ඉස්සර කරගන්න බෑනේ පුතේ. එහෙම කියලා දෙන ගාණක් ගන්න බෑනේ තාත්තේ. කොච්චර වුණත් මේක අපි ඉන්න ගේනේ. ඔව් බර්ටි, අන්තිමට ඒ මහතුරු මේක බුල්ඩෝසර් කරලා දාලා අපි අතර සොච්චමක් දුන්නොත් එපා කියන්නද? ඒ මහත්තයා ඔය බොහොමයක් දැන උගත් උන් වගේ මනුස්සකමට රුපියල් සතවලින් ලන්සු තියන්නේ නැහැ නේදලියෝ. ඇත්තරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා ඒ උත්තමයා මේකේ වටිනාකම රුපියල නම් දෙකක් කොහොම වෙතත් 1.25ක්වත් මට දෙනවා කියලා ඉරහඳසේ විශ්වාසයි. ස්ථීරටම තැනක් ගන්නකම් කුලියට පොඩි ගිය කැල්ලක් හොයාගන්න එක ඒ තරම් ලොකු වැඩක් නෙමෙයි. ඔයාට මොන හරි ඕනද පුතේ? මොකද්ද බර්ටි අර දරුවා ඉස්සර කරන් ඔයා ඒ කිව්වේ? මොකද්ද? ඔයා අර කොහෙද යන මහත්තයෙක් ගැන කතා කරේ? ඒ දරුවා ගාව නැති දෙයක් අර මහත්තයා ළඟ තියෙන ගාන්ට දාලාලු. ඔයා දැනුගත්කමයි මනුස්සකමයි කියන දෙක පටලෝගන්න ඉතලු ඉන්නේ. අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා පෙලක් මල් පුසුමයි පෙලක් මල් පෙනුමයි. ඔය දෙකම එක මලකට පිහිටන්නේ බොහොම කලාතුරකින්. ප්‍රතාපසිංහ කියන්නේ එහෙව් උත්තමේ. මට ඕනේ අපේ කුලුවත් එහෙම මහත්තයෙක් වෙනවා දකින්න මිසක් ගානකට ආවොත් අපි දෙන්නවත් දීලා අත පිහි දෙගන්න ජාතියේ එකෙක් වෙනවා දකින්න නෙමෙයි නේදලියෝ. අම්මා එනවා පුතේ. බර්ටියට ඔෆිස් එකට ඇවිල්ලා කරපු කතා බහෙන් මට මේ මනුස්සය ගැන තිබ්බ පැහැදීම නැත්තටම නැති වුණා සුයා. ඔය බර්ටිව කරට ගත්ත වැඩි කෝසල. බර්ටි කියන්නේ අහිංසක කපටියෙක් තාත්ති. බර්ටි ඔය ගොඩේ මෝඩයෙක් වගේ හැසිරෙන්නේ තාත්තිගේ අනුකම්පාව දිනාගන්න.
මිනේ අද ඔෆිස් එකේ හැසිරෙච්ච විදිහෙන් මටත් ඒක තේරුණා. මං ඔයාට ওই ටික කිව්වේ බර්ටි මෙහෙ යන්න ඉන්න පටන් ගත්ත මුල් කාලේ. තාත්තා ඒ කාලේක පිළිගත්තේ නෑ අම්මිට රැවුල නොතිබිච්ච හින්දා. දැන් මං කියන එක පිළිගන්නේ මට රැවුල තියෙන හින්දානේ. බර්ටි හොඳ මිනිහෙක් නං අර විදියට තමන්ගේ මිනිසුන්ට ඉන්සර්ට් කරලා කතා කරයිද කෝසල? බර්ටිට එයයි එයාගේ නෝනයි බබයි අරුණාම සිරිපුරේ ඉන්න ඔක්කොම සත්තු. මට මිනිහාව එපා වෙන්න බලපාපු පළවෙනි කාරණාව ඒක. මිනිහා මෙහාට නැති බැරිකම් කියාගෙන ඉන්න මිනිස්සෙක් නිසා නෑකම් කියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයිනේ. හිටනින්ද ලෑන්ඩ් එකේ කේස් එක වුණාට පස්සේ මිනිහගෙන් ටිකක් ඈත් වෙලා හිටියන් ඉවරයි. මට හුනේ තෙච්චරයි. මොකෝ පුතේ උනේ? මේ හීනයක් දැක්ක තාත්තා. රෑ එළි වෙනකන් හුල්ල හුල්ල ඉඳලා පාන්දර යාවෙන ඉඳ ගියාම ඔය එක එක જાතියේ මනෝ විකාර පේන්න ගන්නවා පුතේ. දැන් අයත් වෙච්ච එකේ තේරිංගක්වත් වත් කරලම ඉමු.
ඇහුණා දැක්කේ? ඇහෙන්න ඔයා මොකවත් කිව්වද? කියන්න තමයි යන්නේ.